Ape samin hansa den atur prashnayak ahanawa den me dharmaya thula dena suvisheshithama vasanavanta gunaya ehema naththa api dakina harima me me aavenikama tattwe neda ape samin hansa ilaga mohota wenas karagannata puluwan kama karmaya thulama ellila karmaya nisaama siyalla thirneya vela karmayenma hema deyakma kelawara wenawa kiyanada wada ilaga mohota wenas karaganna puluwan kiyana e shaktimat balaporuttwa java sampanna balaporuttwa dahama thulin budhrajanan hansa apita denawa neda ape samin hansa පැහැදිලිවම. ඉතින් ඒ නිසා අපි ඒක ඉදිරියේදී ක්‍රමානුකූලව විස්තර කරගමු. මොකද කර්මය කියන එකත් විශේෂයෙන් විස්තර කරන්න ඕන දෙයක්. ඉතින් ශාලිකා කිව්වාගේ සමහර ශාස්ත්‍රවරු කිව්වා සියල්ල වන්නේ పూర్ව කර්මය කියලා. ඒකට කියන්නේ පුබ්බේකත හේතුවාදය කියලා. ඒක හොඳට මතක තියාගන්න වචනයි. පුබ්බේකත හේතුවාදය. සියල්ල పూర్වේ කරන කර්ම නිසා සිදුවෙන. ඒක ඒ කට්ටියගේ හැටියට పూర్ව ජීවිතයක් තිබිලා තියෙනවා. පුනර්භවය විශ්වාස කරපු ශාස්ත්‍රවරු. එතකොට ඕන් එතකොට කිව්වා හොඳ දේවල් කරන්න නරක දේන් වලකින්න. මොකද නරක දේවල් කරොත් අපිට අපේ නරක විපාක ලැබිලා වෙනස් කරගන්න බැරි දුකකට වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී අපි කර්මයේ තියෙනවා. නමුත් සියල්ල කර්මයෙන් සිද්ධ වෙලා නැහැ. සියල්ල කර්මයෙන් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ නිසා කර්මය කියන එක උප්පත්තියට හේතුවක් අපේ ජීවිතේ පවතින කර්මයේ ශක්තිය පවතින තාක් කල්. නමුත් ජීවිතය ඇතුළේ තියෙන සියලුම දේවල්, සියලුම සිද්ධාන්ත, සියලුම සිදුවීම් කර්මය නිසා සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒවා අපිට වෙනස් කරගන්න, කියන්නේ කර්මය අපිට දුක් විඳින්න තියනවා නම් දුකෙන් මිදෙන්නට පුළුවන්. ඒ වගේම මතක තියාගන්න දුකට වැටෙන්නත් පුළුවන්. දැන් මහදෙන සිටුවරයට පෙරපින් තිබුණේ රහත් වෙන්නනේ. රහත් වෙන්න පෙරතින් තිබිලා අන්තිමට හිඟාමනේ යදිලා නිරේන් නතර වුණේ. එතකොට ඒ වගේ මතක තියාගන්න ඕනේ වගකීම, ශාලිකා කියන්නේ වගකීම. ඔබ හොඳම වචනේ වගකීම අපිට තියෙන්නේ. අපිට සමහර ලාවට දුක් විඳින්නට කර්ම තියෙන්නට පුළුවන්. අපිට පුළුවන් ඒක වෙනස් කරගෙන සැපවත් වෙන්නට. ඒ වගේම මතක තියාගන්න සැපවත් වෙන්නට කර්ම තියෙන අයට නොසලකිලිමත්කම නිසා අයෝනිසෝ මනසිකාරයේ වැඩ කිරීම නිසා අනිත් පැත්තට ගිහිල්ලා සැප විඳින්න කර්ම තියෙන කෙනා දුක් විඳින්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ වගකීම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දෙවියෙක්ට වගකීම නැත්තම් අපිව බලා ගන්න කියපු කෙනෙක්වත් పూర్ව කර්මයට සියල්ල බාර දීපු කෙනෙක්වත් නෙවෙයි වගකීම Tamanට බාර දීපු කෙනෙක්. ඒ නිසා සාලිකහ ප්‍රශ්න ඉදන් නේද ඒක තාපතිකණකින් ඔබතුමා මේ ප්‍රශ්නේ යොමු කරේ. බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වයක් තමයි ශාවකයාට නැත්තම් පුද්ගලයාට සත්‍යයට වගකීම බාර දීපු ශාවකය. ඒ නිසා ඒ ඇතිනුත් ඔබතුමා මේ කිව්වාගේ බුදුරජාණන් වහන්සේ සුවිශේෂී තැනක ඉන්නවා.